බිග් බොස් ෂෝ තුලින් අද අප හමුවන්නේ ඩයලොග් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකාරී උපාධිය සතු කරගත් සුපුන් වීරසිංහ දෙස් විදෙස් ආයතන රැසක අධ්‍යාපන සුදුසුකම් රැසක් සපුරාගත් වෘත්තීය වේදියෙක්. ආයතනය විසින් ලබා දෙන සෑම රාජකාරියක්ම වඩාත් හොඳින් නිම කිරීමට සෑම විටම උත්සාහ කරන අප කතානායකයා තම සාර්ථකත්වය සාමූහිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස සෑම විටම විශ්වාස කරයි. සුපුන් වීරසිංහ මහතා සමග අරඹන මේ පිළිසඳර සැබවින්ම ඔබට නැවුම් අත්දැකීමක් වනු ඇති. අනාගතයේදී ලෝකය රැහන් රහිත ලොවක් වන බවට 1960 දශකයේදී ආතසි ක්ලාක් මහතා ප්‍රකාශ කළා. වර්තමානයේ වන විට දුරකථනය, ඒ වගේම ජංගම දුරකථනය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බවට පත් වෙලා අවසන්. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුරකථන ජාලයක ප්‍රධාන විධායක නිලධාරීවරයා අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත් වෙලා තියෙනවා. ඩයලොග් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා අපගේ වැඩසටහනේ කතානායකයයි. අයබෝන් කියලා ඔබතුමා අපගේ වැඩසටහනට පිළිගන්නවා. අයබෝන්. ඔබතුමාගෙන් මුලින්ම මම දැනගැනීමට කැමතියි. තරුණ පරපුර බොහෝ වෙලාවට තනතුරු පසුපස හඹාගෙන යනවා. ඔබත් තනතුරු පසුපස හඹාගෙන ගිය පුද්ගලෙක්ද? නෑ. ඇත්තටම මම මගේ අධ්‍යාපන කටයුතු කරන අතරතුර තමයි මුලින්ම ජාතික සංවර්ධන බැංකුවට සම්බන්ධ වුණේ 1998. ඊට පස්සේ ඩයලොග් ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා 1999. ඇති මේ අවුරුදු 19ට වැඩි කාලයක් තුළ ඩයලොග් සමාගමත් එක හිටපු, ඒ වගේම ජාතික සංවර්ධන බැංකුව තුළ ප්‍රධාන වශයෙන් මම අරමුණක් කරගත්තේ ලැබෙන හැම අවස්ථාවක්ම ඉතාම උපරිමයෙන් ඉහළ මට්ටමකින් මගේ කාර්ය ඉටු කරන්න. ඉතින් මම හැමතිස්සෙන් බලාපොරොත්තු වුණේ, මම හැමතිස්සෙම දැක්ක දෙයක් තමයි තමන්ට ලැබෙන දේ, තමන්ට ලැබෙන අවස්ථාව ඉතාම උපරිම මට්ටමේ ඉටුකරොත් තනතුරු ගැන මේ මහන්සි වෙන්න අරකයි. තමන්ට ලැබිලා තියෙන චැලෙන්ජ් එක, තමන්ට ලැබිලා තියෙන මේ වැඩ කටයුතු ටික ඉතුරු උපරිමයෙන් කරාම ඉතුරු ටික නිරායසයෙන්ම ලැබෙනවා. මම මනුෂ්‍ය පොඩි කතාවක් කියන්න. මේ කතාව ඇත්තටම මම උපුටා ගත්තේ මේ රොබින් ශර්මාගේ පොතකින්. ඒ රොබින් ශර්මා කියනවා, රොබින් ශර්මා මේ මොටිවේෂනල් අංශයෙන් හොඳට මේ දේශන පවත්වන දේශකයෙක්. එයාගේ පොතක එයා කියනවා, එයා මේ ඇමරිකාවේ ඉඳලා, ඇමරිකාවේ ලෝ සුප්‍රසිද්ධ ලෝය කෙනෙක්, නීතිඥයෙක්, මේ ඉන්දියාවට එනවා මේ ජීවිතය ගැන තේරුම් ගන්න. එහෙදී එයා මේ ශාස්ත්‍රවරයෙක් එක ඉගෙන ගන්නවා ජීවිතය ගැන. දවසක් එයාට හම්බ වෙන, එතනට එනවා ඒ ආරාමයට කුඩා දරුවෙක්. කුඩා දරුවා ඇවිල්ලා මේ ශාස්ත්‍රවරයාගෙන් අහනවා, මේ ගුරුතුමනි, මට ඔබ ළඟ තියෙන දැනුම ලබා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ගුරුතුමා මේ ළමයා දිහා බලලා කියනවා, හරි උනන්දුයි, හරි කැපවීමක් තියෙන බව පේනවා. ඉතින් ගුරුතුමා කියනවා, ඔව් මට පුළුවන් ඔබට මගේ දැනුම ලබා දෙන්න. ඉතින් දරුව අහනවා, මේ ගුරුතුමනි කොච්චර කල් යයිද කියලා. ඉතින් දරු මේ ගුරුතුමා කියනවා, මේකට අවුරුදු 5ක් විතර ඇයි සාමාන්‍යයෙන් මගේ දැනුම ඔබතුමාට ලබා දෙන්න. දරුවට ටිකක් මේ කැමති නෑ උත්තරයට. එයා අහනවා, මේ මම මහන්සිල වැඩ කරොත්, මේ රාත්‍රී කාලයේත් වැඩ කරොත් මට කොච්චර කල් යයිද? ඉතින් ගුරුතුමා කියනවා, එතකොට අවුරුදු 10ක් විතර යන්න පුළුවන්. දරුව හරියට පුදුම වෙනවා, මේ මම දැන් මහන්සිලා වැඩ කරනවා, ඒත් මට ලැබෙන්නේ මේ වැඩි කාලයක් යන්නේ. මහන්සි වෙන්න මේක වැඩි වෙනවාද කියලා. ඊට පස්සේ කියනවා, නෑ මං දිවා නෑ රුමලා වැඩ කරන්න, සතියන්තයේත් වැඩ කරන්න කොච්චර කාල දෙනවද කියලා. ඉතින් ගුරුතුමා කියනවා, නෑ එතකොට අවුරුදු 15ක් විතර යන්න පුළුවන් කියලා. ඉතින් මේකේ ගත යුතු දේ තමයි, මේ දරුවා හැමතිස්සෙම බලන්නේ මම දෙයක් කරනවා මට ඒකට ප්‍රතිඵලය කවද්ද ලැබෙන්නේ, මම දෙයක් කරනවා මට රිටර්න් එක කවද්ද ලැබෙන්නේ. අපිට දැන් S2ක් තියෙනවනේ. S2ක් තියෙන්නේ ඉදිරියට අපිට කළ යුතු දේ සම්බන්ධයෙන්. අපි S2කින් එක හැක් වහලා අපි මේ පළවෙනි ඇහෙන් කරනවද, වම් ඇහෙන් අවශ්‍ය කටයුතු කරලා දකුණු ඇහ හැමතිස්සෙන් බලන් හිටියොත් එහෙම මට ලැබෙන්නේ මේ ප්‍රතිඵලය කවද්ද කියලා, එතකොට අපි කරන අවධානය යොමු කරන්නේ 50%.
ඉතින් අපි ඇස් දෙකම පාවිච්චි කරන වගේ මුළු අවධානයම යොමු කරන්න ඕනේ තමන්ට ලබා දිය යුතු දේ වෙනුවෙන්. ඉතුරු දේවල් නිරාසයෙන්ම ලැබෙනවා. නිරාසයෙන්ම පිළිගැනීම්, ගෞරවනාම හැම දෙයක්ම නිරායාසයෙන්ම ලැබෙනවා. ඒ ගැන මහන්සියෙන් නරකයි. ඒ ගැන අවධානය කාලේ නාස්ති කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මම හැමතිස්සෙම බැලුවේ මගෙන් කළ යුතු දේ මොකද්ද, ඒක තමයි ඉටු කරේ. ආයතනය හැමතිස්සෙම ඒකට සරිලන විදිහට වගකීම් ඒ වගේම තනතුරු ලබා දීලා තියෙනවා. දැන් මේ තරුණ වයසේදී ලංකාවේ ප්‍රබලතම ආයතනයක ප්‍රධාන විධායක නිලධාරීවරයා වීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද? බයක් හිතුනේ නැද්ද? ඔව්, ඇත්තටම මේ මම 1999 ඩයලොග් ආයතනය සම්බන්ධ වෙලා කාලයක් ගෑවෙමින් විවිධ තනතුරු දරුවා. මුලින්ම සම්බන්ධ වුණේ මූල්‍ය සැලසුම් ආයතන සැලසුම් අංශයට. ඊට පස්සේ ජංගම දුරකථන අංශයේ ප්‍රධානිය විදිහට වැඩ කටයුතු කරා. ඊට පස්සේ ආයතනයේ මෙහෙයුම් ප්‍රධානිය විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මැලේසියාවට ගිහිල්ලා එහේ ප්‍රධාන සැලසුම් විධායක විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඩයලොග් ආයතනයත් මව් සමාගමත් ඒගොල්ලන්ගේ වැඩසටහනක් තිබ්බා. මගේ මට අවශ්‍ය දැනුම ලබා දීලා, අවශ්‍ය අත්දැකීම් ලබා දීලා මාව ඒ තත්ත්වයට සුදුසු තැනට පත් කරන්න. ඉතින් ඒ ගමන තමයි මම ගියේ. ඊට පස්සේ මැලේසියාවෙන් පස්සේ බංග්ලාදේශෙත් අවුරුදු 3ක් වැඩ කරා. ඉතින් ඒ අත්දැකීම් සම්භාරයත් ඒ වගේම ඩයලොග් සමාගමේ ඉන්න කාර්ය මණ්ඩලයත් මට විශාල පිටුවහලක් වුණා මේ වගකීම් බාර ගන්න. පොඩ්ඩක්වත් බයක් ඇති වුණේ නැහැ මේ තනතුර මේ කාර්ය පුළුවන් වේද බැරි වේද කියලා. මොකද මට විශාල විශ්වාසයක් තියෙනවා ඩයලොග් සමාගමේ ඉන්න කාර්ය මණ්ඩලය පිළිබඳව. ඩයලොග් සමාගමේ මගේත් එක්ක ඉන්න ජේෂ්ඨ කළමනාකරණිකයත් ඒ වගේම මුළු සමස්ත කාර්ය මණ්ඩලයත් අපේ හවුල්කාර ආයතන ඒ සියලු දෙනාම විශාල සහයෝගයක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව මව් සමාගම අපේ අධ්‍යක්ෂක මණ්ඩලයත් මාත් එක්ක ඉඳලා අපි එක කණ්ඩායමක් විදිහට තමයි මේ ගමන යන්නේ. ඉතින් මම හැමතිස්සෙම කවදාවත් හිතන්නේ නැහැ මම මේ ගමන තනියෙන් යනවා කියලා. ඉතින් ඒ සියලු කණ්ඩායම් සාහිමික සම්බන්ධයේ හින්දා තමයි මට බයක් ඇති වුණේ නැත්. මට පුළුවන් වුණේ මේ වගකීම ඉතාම සාර්ථකව බාර ගන්න. ඔබතුමා ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට ඔබගේ සේවකයන් සමග කොහොමද අන්‍යෝන්‍ය සම්බන්ධතාව ගොඩනගාගෙන තියෙන්නේ? ඔවුන්ට ඔබතුමාව සෑම විටම මුණ ගැසීමේ හැකියාව තියෙද? ඔබතුමාගේ දොර විවෘතද ඔවුන්ට? ඔවුන්ගේ අදහස් වලට ඔබතුමා ගරු කරනවාද? ඔව්, ඇත්තරම මම ගොඩක් ශක්තියක් ලබා ගන්නවා ඒගොල්ලන් එක්ක ළඟින්ම ආශ්‍රය කළා, ළඟින්ම ඒගොල්ලන්ගේ අදහස් ලබාගෙන. මොකද ඩයලොග් ආයතනයේ සාර්ථකත්වයේ තියෙන මේ කාර්ය මණ්ඩලයත් අපේ හවුල්කාර සමාගම මත. ඉතින් ඒගොල්ලන්ට ඕන වෙලාවක මට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඒ වගේම මගේ මට ඊමේල් පණිවිඩයක් හරි SMS පණිවිඩයක් හරි එවන්න පුළුවන්. ඊට අමතරව අපිට මිලියන 14කට ආසන්න පාරිභෝගිකයන්ට ඕන මෙකෙනෙක්ට මට කෙලින්ම ඊමේල් පණිවිඩයක් එවන්න පුළුවන්. මගේ ඊමේල් ඇඩ්‍රස් එක අපේ dialog.lk වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙනවා. ඒ තුලින් මට ඊමේල් පණිවිඩයක් එවන්න පුළුවන්. ඒකට හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ වගේම සේවකයෙක්ගේ හොඳ වැඩක් කරලා තියෙනවා නම් ඒක ඇගීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ඒ අවස්ථාව ලොකම ලබා දීලා තියෙන්නේ. මොකද මට ඉදිරියට ආයතනය ගෙනියන්න පුළුවන් වෙන්නේ සියලු දෙනාගේම අදහස්, සියලු දෙනාගේම අත්දැකීම් එකට එකතු කර ගැනීමෙන් තුලින්. දැන් ආයතනය තුලදී ඔබතුමාගේ සේවකයන් ඔබතුමාට ආමන්ත්‍රණය කළ යුත්තේ කොහොමද? සර් කියනවට කැමතිද? නෑ, මට සුපුන් කියලා තමයි කතා කරන්නේ. අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙමු. අපි තනතුරු පසුපස හඹාගෙන යන්නට ඕන වෙන්නේ නැහැ. අපිට ඉබේටම අපි හරියට වැඩ කළොත් තනතුරු ලැබෙනවා. එහෙම කියන්නේ ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් විරසිංහ මහතා. දැන් ඔබතුමාගෙන් දැනගැනීමට කැමති, ඔබතුමා කුඩා කාලයේ දිහා විශ්වවිද්‍යාල ජීවිතයේදී ඔබතුමා කවදා හරි හිතුවද මං මේ වගේ තැනක
මේ වගේ තනතුරක් දරනවා කියලා. නෑ එහෙම හිතුවේ නෑ. ඇතර මම හැමතිස්සම බැලුවෙත් මට කැමති දේ මම ආස කරන දේ කරන්න. ඉතින් මම අපොස සාමාන්‍ය පෙළ ලියනකොට මට විෂයන් අතරින් වැඩිම ඇල්මක් දැක්කුවේ වාණිජ්‍ය විෂය සම්බන්ධයෙන්. ඒක මට නිරායාසයෙන් මේ විෂයට ලොකු ඇල්මක් ඇති වුණා. ඉතින් මම ඊට පස්සේ අපොස උසස් පෙළ පටන් ගන්නකොට මගේ දෙමෝපියන් කිව්වා ගණිත සංශයම් කරන්න, නැත්තම් භෞතික විද්‍යාව කරන්න, එක්ක දොස්තර කෙනෙක් වෙන්න, එක්ක ඉංජිනේරයෙක් වෙන්න. ඒ වුණාට මට හිතුණ හැමතිස්සෙම මගේ කැමැත්ත තියෙන්නේ වාණිජ්‍යංශය කියලා. ඉතින් දෙමෝපියන්ටත් පස්සේ ඒගොල්ලොන්ගෙත් කැමැත්ත ඇතුව මම වාණිජ්‍යංශයට යොමු වුණා. ඉතින් මගේ සාර්ථකත්වයේ ප්‍රධාන හේතුව විදියට මම දකින්නේ තමයි මට කැමති දේ කරන්න හඳුනා ගැනීමත් ඒ වෙත නියලීමටත් අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන්. ඉතින් එහෙම ඒ වාණිජංශයෙන් ඉදිරියට අධ්‍යාපනය කටයුතු කරලා ඉස්කෝලෙන් ගිහිලා ඊට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ උපාධියක් ලබාගෙන ඒ වගේම වරලත් කළමනාකරණ ගණකාධිකරණ පාඨමාලාවත් ඉටු කරලා ඒ සියල්ල තුළින්ම මට ලබා ගන්න පුළුවන් වුණා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ, ව්‍යාපාරවල තියෙන ඉදිරියට ගෙන යද්දී කොහොමද මොන වගේ ප්‍රශ්නද ඇති වෙන්නේ, ඒවට කොහොමද මුහුණ දෙන්නේ. ඒ සියලු අත්දැකීම් උදා වුණා මේ රැකියාව කරන්න. ඉතින් කවදාවත් හිතුවේ නෑ මම මේ තනතුරට මේ දවස එනවා කියලා. ඉතින් ඒක එහෙම හිතුවොත් නිකන් අනවශ්‍ය විදියට කාලය නාස්ති කරනවා. කාලය අපි යොදවන්න ඕනේ. මම හැමතිස්සම බැලුවේ මොන හරි අරමුණක් තියනා නම් ඒ අරමුණ මොන හරි කාර්යයක් ඉටු කරන්න තියනා නම් ඒ කාර්යය උපරින්ම ඉටු කරන්න. හැමතිස්සෙම බැලුවේ 100%ක් 150%ක් දාලා ඒ වැඩේ හරියට කරන්න මිසක් තව chance එකක් මේකට ලැබෙනවා ඒක ඒ අවස්ථාවේ මම මේක කරනවා එහෙම නැත්නම් මම මේ අවුරුද්දේ හොඳට වැඩ කරා ඉතින් මට ලැබෙන අවුරුද්දේ පළවෙනි මාසේ පොඩ්ඩක් නිවාඩුවක් ගන්න පුළුවන් එහෙම නෙමෙයි. ගිය මාසේ වැඩ කරා, ගිය මාසෙට පඩියක් ගෙවුවා, එතනින් ඒ වැඩේ ඉවරයි. ඊළඟ මාසේ ආයිමත් අලුත් මාසයක්. ඉතින් හැමතිස්සෙම මම බැලුවේ ලැබෙන අවස්ථාව උපරිමයෙන්ම ඉටු කරලා ආයතනයට සේවය කරන්න. මොකද අපි ආයතනය හරහා සේවය කරන්නේ රටේ ජනතාවට. මම ආයතනයේ අනිත් සේවකයන්ට සේවය කරනවා, ඒ වගේම රටේ ජනතාවට තමයි අපි සේවය කරන්නේ. ඉතින් අපි බලන්නේ සංනිවේදන තාක්ෂණය තුළින් කොහොමද ජනතාවට සේවයක් කරන්න කියලා. ඉතින් අපි ඒකට තමයි බැඳිලා ඉන්නේ. ඉතින් කවදාකවත් මම ඇත්තටම මහන්සි වුණේ නැහැ මේක ගැන හිතන්න, මේ තනතුර මේ දවස්වල ලැබෙන්න ඕනි කියලා. ඒවා නිරායසයෙන්ම ලැබෙනවා. ඉතින් ඒවට කාලය නාස්ති කරන්න ගියාම අනවශ්‍ය විදියට සිත් ඇවුල් ඇති කරගන්න පුළුවන්, අනවශ්‍ය විදියට වෙලා නාස්ති කරන්න පුළුවන්. ඊට වඩා ප්‍රයෝජනවත් ධනාත්මක වැඩක යෙදෙන එක තමයි මම හැමතිස්සෙම උත්සාහ කරේ. ඔබතුමා උසස් අධ්‍යාපනය ලැබුවේ වාණිජංශයේ. ඔව්. වාණිජංශය සහ සංනිවේදන ශාස්ත්‍රය කියන්නේ පරස්පර ශාස්ත්‍ර දෙකක්. මේ දෙක සංකලනය කරගත්තේ කොහොමද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම සංනිවේදන අංශය ඉතාම තාක්ෂණය අතින් ඉතා ඉහළ තත්ත්වයේ තියෙන අංශය. මේ අංශයේ සාර්ථකත්වයට වාණිජ අංශයත් ගොඩාක්ම දායක වෙනවා. මොකද මම එතනදී ඩයලොග් ආයතනය ගැන පොඩ්ඩක් සම්බන්ධ කරනවානේ. මගේ ගුරුතුමාවන් ඒ වගේම මට ඊට ඉස්සෙල්ලා හිටපු ඩයලොග් ආයතනයේ නියමවන ආචාර්ය හාන්ස් විජේසූරිය මහත්මයා, ඒ මහත්මයා බැලුවේ කොහොමද තාක්ෂණය අපේ ශ්‍රී ලාංකීය ජනතාවට දැරිය හැකි මුදලකට ලබා දෙන්නේ කියලා. ඉතින් ඒකට ඒ දැක්ම ගොඩක් මගේ දැක්මත් එක්ක සම්බන්ධ ළඟින් තමයි හිටියේ. අපි බැලුවේ තාක්ෂණය ශ්‍රී ලාංකීය ජනතාවට දැරිය හැකි මුදල ලබා දෙන්න. මොකද අපි ජංගම දුරකථන සේවා ලබා දෙනකොට දුරකථන සේවා සමස්තයක් විදියට ජංගම දුරකථන සේවා මේ වෙලා තිබුණේ පොඩි ජනගහනේ පොඩි පිරිසකට. ගොඩක්ම මුදල් තියෙන, සල්ලි තියෙන සමාජයේ කට්ටියට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන් මේව ළමක් විදියට තිබුණේ. ඉතින් අපි තාක්ෂණයත් වාණිජ්‍ය අංශත් එකතු කරලා තමයි මේ දැරිය හැකි මුදලකට සේවාවන් හැමතිස්සෙම ලබා දෙන්නේ. අපි බලන්නේ හැමතිස්සෙම රුපියල් 50ක් තියෙන කෙනෙක්ට, රුපියල් 10ක් තියෙන කෙනෙක්ට කොහොමද අපේ සේවාවන් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. මොකද එතනින් තමයි අපිට ඇති නැති පරිසරයත්, ඒ වගේම ආර්ථික සංවර්ධනයත්, ග්‍රාමීය නාගරික බෙදීමක් නැති කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ මගේ වාණිජ දැනුම ඒ තාක්ෂණ එක සංකලනය කරන්න ගොඩාක්ම උදව් වුණා. ඊට අමතරව
මට තාක්ෂණය අංශයෙන් දැනීම නැති වුණාට ඒක ලබා දෙන්න මගේ සහායක කාර්ය මණ්ඩලය වගේ මගේ අනිත් සහායක නිලධාරී මණ්ඩලය ගොඩාක් උදව් වුණා. මම ආයතනයට බැඳිච්ච දවසේ ඉඳලා ඒගොල්ලෝ කියලා දෙනවා කොහොමද මේ තාක්ෂණය වැඩ කරන්නේ, කොහොමද මේ ජාලය වැඩ කරන්නේ, කොහෙද අපිට තියෙන අමාරුකම්, කොහෙද අපිට මොනවද බලන්න ඕනේ. ඒ ඉතින් ඒ සංකලනය, ඒ සහයෝගිතාව තමයි මට ගොඩාක් උදව් වුණේ මේ ගමන යන්න. ඔබතුමාට ජාත්‍යන්තර අධ්‍යක්ෂින් බහුල පුද්ගලෙක්, ජාත්‍යන්තර තුල වැඩ කළ තියෙනවා බංග්ලාදේශයේ, මැලේසියා වගේ රටවල. එහි සිටින ශ්‍රමිකයන් සහ ලංකාවේ ශ්‍රමිකයන් අතර තියෙන සමානතා හා අසමානතා ඔබතුමා දකින්නේ කොහොමද? සමානතාව හරි අපේ අසමානතා හරි විදිහට කල්පනා කරොත් අපි ලංකාවේ කාර්ය මණ්ඩලය, ලංකාවේ ශ්‍රී ලාංකිකයන් ඉතාම දක්ෂ පිරිසක් විදිහට මම දකිනවා. තාක්ෂණය අතින්, ඒගොල්ලන්ගේ හැකියාවන් අතින්, සාක්ෂරතාවය අතින් අපි ඒ ඕන රටකට වඩා, මැලේසියාවට, බංග්ලාදේශ වඩා ඉතා ඉහළින් ඉන්නවා කියලා මම නොබියෝ කියනවා. ඇත්තටම ඩයලොග් ආයතනයේ ඉන්න කාර්ය මණ්ඩලය මුළු ආසියාට සමාගමලේ ඉන්න කාර්ය මණ්ඩල වඩා ඉතා ඉදිරියෙන් ඉන්නවා. ඒක ඒ තුළින් තමයි අපිට මේ වගේ ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකට ගොඩක් උදව් වෙලා තියෙන්නේ අපේ තියෙන අධ්‍යාපන පසුබිමත්, අපේ තියෙන ව්‍යාපාරික පසුබිමත්. අසමානතාව විදියට දැක්කොත් ඇත්තරම අපිට තව ටිකක් මහන්සි වෙලා, රටක් විදියට මහන්සි වෙලා වැඩ කරොත් තව ගොඩාක් ලොකු ගමනක් යන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයන් විදියට අපි සමහර වෙලාවට මම දකිනවා ටිකක් පොඩි අලසකමක් තියෙනවා. ඉතින් මේක මේබි අපි දූපතක් ඉඳ වෙන්න පුළුවන්. ඒ වුණාට බංග්ලාදේශ වගේ රටක ගොඩක් ඒගොල්ලන්ට සම්පත් සීමිතයි. ලංකාව වගේ දහගුණයක් ජනගහනය ඉන්නවා, ලංකාව ප්‍රමාණයෙන් දෙගුණයයි. ඉතින් ඒ වගේ රටක සම්පත් සීමිත හින්දා හැමෝම ගොඩාක් මහන්සි වෙනවා ජීවිතය ජයග්‍රහණය කරන්න. ඉතින් අපිට තියෙන සම්පත් එක්ක, අපිට තියෙන අධ්‍යාපනයත් එක්ක අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. හැමෝම මිට වඩා පොඩ්ඩක් මහන්සිලා වැඩ කරන්න. තවත් කෙටි විරාමයක් සඳහා අපි ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා. විදේශ රටවල ශ්‍රමිකයන්ට සාපේක්ෂව අපේ ශ්‍රමිකයන් ඉදිරියෙන් සිටිනවා. එහෙම කියන්නේ ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා. දැන් මේ ඔබතුමාගෙන් මම පෞද්ගලික ප්‍රශ්නයක් මේ දැනගැනීමට කැමැත්තෙන් ඉන්නේ. ඔබතුමා කොහොමද පෞද්ගලික ජීවිතය ගෙන යන්නේ? දැන් මෙච්චර කාර්යබහුල පුද්ගලෙක් තමන්ගේ පෞද්ගලික ජීවිතයටත් ඉඩහසර වෙන් කරන්න ඕනේ. ඒක කොහොමද ක්‍රමිකව ගෙන යන්නේ? ඔව්, මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට වයස අවුරුදු 17යි, දෙවෙනි පුතාට අවුරුදු 13යි. ඉතින් ඒගොල්ලොත් ඇත්තට මම ගොඩක් ඒගොල්ලන් එක්ක ගත කරනවා. ඒ වගේම මම ඒගොල්ලන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මොකද තරුණ අය අලුත් තාක්ෂණයට කොහොමද ඒගොල්ලොන් යොමු වෙන්නේ, අලුත් තාක්ෂණය කොහොමද පාවිච්චි කරන්නේ. ඉතින් මම ඒගොල්ලොන්ත් එක්ක ගත කරන කාලයන් තුළ මම ගොඩක් දේවල් ඉගෙන ගන්න බලනවා. මම ඒගොල්ලොන් කොහොමද තාක්ෂණය දිහා බලන එක තුළින් මගේ අපේ ආයතනය, අපේ සේවාවන් තවත් තියුණු කරන්නේ කොහොමද කියලා හැමතිස්සෙම කල්පනා කරනවා. ඉතින් සෙනසුරාදී දිදාට ගොඩක් වෙලාවට මම ඒගොල්ලොන්ත් එක්ක ඉන්නවා. තව දෙයක් තමයි මම ඒගොල්ලොන්ත් එක්ක ගත කරනකොට මම හිතන්නේ මම ඒගොල්ලොන්ත් එක්ක 100%ක් කාලය වෙන් කරනවා. මම ඒගොල්ලොන්ත් ඉන්න ගමන් ෆෝන් එක දිහා බලන්න හරි වැඩ කටයුතු කරන්න නෑ. මොකද නැත්තම් ගතින් ඒගොල්ලොන්ත් එක්ක හිතින් වෙන තැනක එහෙම කරලා වැඩක් නෑ. එතකොට මට නිදහසක් ලැබෙන්නෙත් නෑ, ඒගොල්ලන්ට ඒ ගත කරන කාලයේ අකයක් ලැබෙන්නෙත් නෑ. ඉතින් මම හැමතිස්සෙම බලන්නේ පැය දෙකක් හරි පැයක් හරි ඉන්නවනම් ඒක ඒගොල්ලොන් එක්ක ඒ විදිහට ගත කරන්න. මොකද ඒ තුළින් තමයි කායික මානසික නිදහස්භාවය ලැබෙන්නේ. සෙනසුරාදීට ගොඩක් වෙලාවට මම ඒගොල්ලොන්ත් එක්ක ගත කරනවා. සතිය දවස්වල නම් හරි අඩුයි ඒ ගත කරන්න ලැබෙන කාලය, මොකද තියෙන වැඩ කටයුතු එක්ක. ප්‍රධාන දේ තමයි අර ගත කරන ප්‍රමාණය කාලය පොඩි වුණත් ඒක මේ ඒගොල්ලොන්ත් එක්ක 100%ක් ඒ වෙනුවෙන් යොමු වෙලා කටයුතු කිරීම. නැතුව ඒ පැත්තරත් නෑ, මේ පැත්තරත් නෑ. එතකොට ඒගොල්ලන්ටත් වැඩක් නෑ, මටත් වැඩක් නෑ. ඉතින් එහෙම ඒ තුළින් එහෙම එකට ගත කිරීම තුළින් මටත් ලොකු මානසික නිදහස් භාවයක් ලැබෙනවා. මගේ කටයුතු ඊළඟ කටයුතු කරන්න හොඳ නිෂ්කලංක භාවයක් ලැබෙනවා.
සුපුන් වීරසිංහගේ මැනේජ්මන්ට් ස්ටයිල් එක මොකක්ද? මැනේජ්මන්ට් ස්ටයිල් එක කියලා එක ස්ටයිල් එකක් කියන්න අමාරුයි. ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඇත්තටම ඒ තියෙන අභියෝගය, ඉන්න කණ්ඩායම, තියෙන අවශ්‍ය ලබා දෙන්න තියෙන ප්‍රතිඵල, ඒ සියලු දේවා සම්බන්ධ කරගෙන තමයි මැනේජ්මන්ට් ස්ටයිල් එක තීරණය වෙන්නේ. ඉතින් සමහරලාට ගොඩක් දුෂ්කර තීරණ ගන්න වෙනවා. සමහරලාට ගොඩක් දුෂ්කර මේ කටයුතු කරන්න වෙනවා. ඒ දුෂ්කර කටයුත්තක් කරන්න, ඒ දේවල් කරන්න ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන්. ඒ වුණාට කෙටි කාලීනව ඒක සමහරලාට දුෂ්කර කාර්යයක් වෙන්න පුළුවන්. සමහරලාට කැපකිරීමක් කරන්න වෙන්න පුළුවන්. කාර්ය මණ්ඩලයට වෙන්න පුළුවන්, ආයතනයට වෙන්න පුළුවන්. බට ඒ හැම දෙයක්ම කරන්නේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන්. ඉතින් ඒක එහෙම කරද්දි ගොඩක් වෙලාවට මම බලන්නේ ඒ ගැන කියලා දෙන්න කාර්ය මණ්ඩලයට, කොටස්කරුවන්ට, අධ්‍යක්ෂක මණ්ඩලයට හොඳ සන්නිවේදන, හොඳ කමියුනිකේෂන් එක කරන්න ඕනේ. ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ ඇයි මේක දෙය කරන්නේ, මොකද්ද අපේ අරමුණ, මොකද්ද ඒකට හේතුව කියලා එහෙම කියලා දුන්නාම ඉතින් ගොඩක් කාර්ය ගොඩක් ලේසි වෙනවා. අර සන්නිවේදනයේ බිඳ වැටුනහම තමයි මෙතනින් ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් අපි මම ගොඩක් දකින තවත් දෙයක් තමයි ලංකාවේ කාර්ය මණ්ඩලය ගොඩක් එකමුතුයි. ගොඩක් ඒගොල්ලොන් දකිනවා ප්‍රධාන අරමුණ විදිහට ශ්‍රී ලාංකික ජන ජීවිත පෝෂණය කරන්නත්, ව්‍යාපාර බලගන්නවත් තමයි අපි සංවිධාන කටයුතු කරන්නේ. අපි ආයතනයක් විදිහට මේ ව්‍යාපාර ලෝකේ ඉන්නේ කියලා. ඉතින් ඒ සාමූහික කණ්ඩායම් හැඟීම ගොඩක් හේතු වෙනවා අපමගේ කලමනාකරණ ස්ටයිල් එකට. හැමෝත් එක්කම කතා කරලා එක්ස්ප්ලেইন කරලා කරන එක. ඊට අමතරව අමාරු තීරණ ගන්න වෙනවා. ඒ තීරණ ගන්න අවශ්‍යයි අවස්ථාවලදී. ඊට අමතරව ප්‍රධාන දෙයක් විදිහට මම දකින්නේ හොඳ ටීම් එකක් ඉන්න ඕනේ. පොඩි බාධා කිරීමක්. සුපුන් වීරසිංහ තීන්දුව තීරණ ගන්නේ හදවතින්ද නැත්නම් මොළෙන්ද? මම කියනවා දෙකෙන්ම කියලා. හැමතිස්සෙම මොළෙන්, ඒ කියන්නේ ඇනලයිස් කරලා දත්ත දිහා හොඳට පරීක්ෂා කරලා බලලා වෙළඳපොළ සම්බන්ධ තීරණයක් නම් වෙළඳපොළ පරීක්ෂණ කරලා ඒ සියලු දේවල් එකතු කරගෙන තනිකරම මොළයෙන් තීරණ අරගෙන කරොත් එහෙම ඉතින් ඒතකොට නිකන් ආයතනයේ එක්සෙල් ෂීට් එකකට රන් කරන්න දෙනවා වගේ වැඩ. කම්පැනියක් දුවන්න බෑ එක්සෙල් ෂීට් එකේ. ඒකට අපේ අත්දැකීමුත්, අපේ තියෙන පරිසරය පිළිබඳ තියෙන දැනුමත්, පාරිභෝගිකයා ගැන තියෙන දැනුමත් සංකලනය කරන්න ඕනේ. එතනින් තමයි සාර්ථක මේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. තව අවුරුදු 10කින් හරි, තව අවුරුදු 5කින් හරි සුපුන් වීරසිංහ ඩයලොග් ආයතනයේ කොතනට ගෙන යාමට බලාපොරොත්තු වෙනවද? ඔව්, ඩයලොග් ආයතනය තමයි අද ශ්‍රී ලංකාවේ විශාලතම සංනිවේදන ජාලය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒක අපි විශාල වගකීමක් විදිහට තමයි සැලකන්නේ. මොකද මේ වෙනකොට ශ්‍රී ලංකාව සංනිවේදන අංශයෙන් දකුණු ආසියාවේ ඉහළ තැනක ඉන්නවා. මම කිව්වොත් පෙරටු ගාමියා විදියට ඉන්නවා කියලා ඒක නිවැරදි. මොකද 2G තාක්ෂණය, 3G තාක්ෂණය, 4G තාක්ෂණය ආසියාවට, ඒ වගේම 5G තාක්ෂණයත් මුලින්ම අඳුන්වා දෙන්නේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ. ඉතින් ඒ වගකීම අපේ වගකීමක් විදියට තමයි සැලකන්නේ. ශ්‍රී ලංකාව අපේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරා ගෙන යන ගමනේදී සංනිවේදනය ඉතාම අවශ්‍යයි. ඒ සංනිවේදන කාර්ය ඉටු කරන්න තමයි අපි බැඳිලා ඉන්නේ. ඉතින් අපි හිතනවා දැන් ඉදිරියට 5G තාක්ෂණය එනවා. 5G තාක්ෂණය මේ එනකොට ඇමරිකාවේ වගේ රටවල තියෙනවා. දැනට maybe ජාල 20ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි දකින් මම 5G තාක්ෂණය ගැන විනාඩියක් කියලා දුන්නා. මම මේක සමාන කරන්න පුළුවන් පාරිභෝගිකයෙක් විදියට බලන ප්‍රේක්ෂකයට මේක මේ විදුලි බල ප්‍රගතිය, විදුලි බල අංශයේ ප්‍රගතියත් එක්ක. ඉස්සල්ලාම දැන් විදුලි බල අංශයේ ප්‍රගතිය විදියට බැලුවොත් අවුරුදු 100කට ඉස්සල්ලා මුලින්ම ආවේ විදුලි බලෙන් ආලෝකය විතරයි ලබා දුන්නේ. ඊට පස්සේ ආලෝකය ලබා දීලා ඊට පස්සේ ඒක විදුලි බලය පාවිච්චි කරන්න පටන් ගත්තා ඉන්ඩස්ට්‍රීස්, කර්මාන්ත, මැනිෆැක්චරින් අංශයට. ඊට පස්සේ අපි gedara දේවල් මෙවලම් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා විදුලි බලෙන්. වොෂින් මැෂින් එක වෙන්න පුළුවන්, TV එක වෙන්න පුළුවන්, රූපවාහිනියක වෙන්න පුළුවන්, ගුවන් විදුලිය වෙන්න පුළුවන්. ඒ හැම භාණ්ඩයක්ම
එලියට ආවේ විදුලි බලයත් එක්ක පණ ගැනීම තුලින්. විදුලි බලයත් මම කිව්වා වගේ තුන්වෙනි අවස්ථාවේ ඒගොල්ලෝ මෙවලම් සම්බන්ධ කරා විදුලි බලයට. දැන් මේ 5G තාක්ෂණයත් එක්ක මෙවලම් සම්බන්ධ වෙනවා සංනිවේදනයට. මේකට කියන්නේ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියලා. අපි ඉන්ටර්නෙට් ඔෆ් බීයින්ග්ස් ඔර් හියුමන්ස් තමයි දැන් අපි ඉන්නේ. ඒ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් වලින් විශාල ප්‍රගතියක් ලැබෙනවා සංවර්ධන රටක සංවර්ධනයට. ඉතින් ඒක මේ නිෂ්පාදන අංශය වෙන්න පුළුවන්, ප්‍රවාහන අංශය වෙන්න පුළුවන්, සෞඛ්‍ය අංශය වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම විශාල ප්‍රගතියකට පුනර්ජීවනයක් ලබා දෙනවා මේ සංනිවේදනයේ 5G තාක්ෂණය හරහා. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඩ්‍රයිවර්ලස් කාර් කියලා කියනවා. කියන්නේ නියමයක් නැතුව අපිට වාහනයක් පදවන්න පුළුවන් 5G තාක්ෂණය සම්බන්ධ කරගෙන. මොකද ඒකේ රෙස්පොන්ස් ටයිම් එක ලෙස් ලේටන්සි කියන එක ඉතාම අඩුයි, මිලි සෙකන්ඩ් එකක් වගේ පොඩි රෙස්පොන්ස් ටයිම් එකක් තමයි තියෙන්නේ. ඒක අපේ ඒ තුළින් සේවාවන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔටෝනමස් මැනිෆැක්චරින්, ඒ කියන්නේ රොබෝට්ස් ලපාවිච්චි කරලා මැනිෆැක්චරින් ඔක්කොම මේ නිෂ්පාදන ක්‍රියාවලියම ඔටෝමේට් කරන්න පුළුවන් 5G තාක්ෂණය තුළින්. මොකද ඒවා රිමෝට්ලි මැනේජ් කරන්න පුළුවන්. ඊට පස්සේ කාට හරි හිතන්න පුළුවන් කොහොමද මේක මට මගේ ගෙදරට 5G බලපාන්නේ කියලා. 5G වලට තවත් දෙයක් කියනවා මේ වයර්ලස් ෆයිබර් කියලා, රැහැන් රහිත ෆයිබර්. ඒ කියන්නේ ඉතා අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් සපයන්න පුළුවන් 5G වයර්ලස් තාක්ෂණය හරහා. දැනට වයර්ලස් තාක්ෂණය පාවිච්චි කරද්දී පොඩි ලේටන්සි එකක් තියෙනවා ඔන්ලයින් ගේමින් වලදී වගේ. ඒවා කරද්දී ඉතා හොඳට e-sports වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් සරලව කියනවා නම් 5G තාක්ෂණය ගෙදරට වයර්ලස් ෆයිබර් සේවාවක් වගේ තමයි බලන්න පුළුවන්. ඒ තුළින් ශ්‍රී ලංකාවේ සංනිවේදනය තවත් ඉදිරියට ගෙනියන්න, ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගමන වේගවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ප්‍රබලතම ජංගම දුරකථන ජාලයක ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට ඔබතුමා මේ රටේ පවතින ආර්ථික, සමාජීය, දේශපාලන වටපිටාව පිළිබඳව කොහොමද දකින්නේ? ඔව්, ඉතින් අපි ආයතනයක් විදිහට ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට සේවය කරනවා, සියලුම ආයතනවලට සේවාවන් සපයනවා. ඉතින් හැමතිස්සෙම අපි ඒ වෙනස් වීම වලින් අපේ ආයතනයේ සැලසුම්, අපේ ආයතනයේ ව්‍යාපාර මෙහෙයුම් වලට බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම මගේත්, මගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේත් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන කාර්යය තමයි ඒ තියෙන අවිනිශ්චිතතාවයන් අඩු කරලා පැහැදිලි ගමනක්, අපි යන්න ඕනේ ගමන පැහැදිලි කරලා ලබා දෙන එක, පැහැදිලි සැලසුම් හදලා අපේ කාර්ය මණ්ඩලයට ලබා දෙන එක. මම මේ අවිනිශ්චිතතාවය, අවිනිශ්චිත රාමුව මගේ කාර්ය මණ්ඩලයට ලබා දුන්නොත් ඒගොල්ලොනුත් අවිනිශ්චිත වෙනවා. ඉතින් නායකයෙක් විදිහට මගේ කාර්යයත්, මගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයත් වෙන්නේ හැමතිස්සෙම මේ අවිනිශ්චිත කොටස අයින් කරලා නිශ්චිත සැලසුමක් මගේ කාර්ය මණ්ඩලයට ලබා දීම. ඒ තුලින් අපි නිශ්චිත ගමනක් අපිට යන්න පුළුවන්. ඉතින් අපේ ගමන් මාර්ගය වෙනස් කරනවා ඒ ඇති වෙන වෙනස්කම් තුලින්. ඒ වෙනුවට අපි ප්‍රධාන වශයෙන්ම විශ්වාසය තබන්නේ තාක්ෂණයත්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයත් මත. අපි දන්නවා තාක්ෂණයත් අපිට මේ පැහැදිලි දැක්මක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය ගැනත් අපිට හොඳ වැටහීමක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ දෙකේ සංකලනය අපිට ඉතාම හොඳින් ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඊට අමතරව ඇති වෙන වෙනස්කම් ගැන අපි අපේ සැලසුම් පොඩි පොඩි වෙනස්කම් ඇති කරගත්තට අපේ තියෙන ප්‍රධාන කාරණා දෙක ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ තුළින් අපිට ලොකු සේවාවක් අපි ඉදිරියටත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගැනීමට කැමති මේ වැඩසටහන නරඹන තරුණ පිරිස ඇති. ඔවුන් හිතනවා ඇති කවදා හරි මාත් සුපුන් වීරසිංහ වගේ පුද්ගලෙක් වෙනවා කියලා. ඔබතුමාට ඔවුනට දෙන්න තියෙන උපදේශය මොකක්ද? ඔව්, අර මනෝජ් මුලින් පටන් ගත්තා වගේ කවදාවත් අනතුරු හඹා යන්න එපා කියලා තමයි මම කියන්නේ. ඊට අමතරව තමන් කරන වැඩේ 100%ක් 150% කැපවීමෙන්, මහන්සියෙන්, උනන්දුවෙන් කරන්න ඕනේ. හිතන්න අරකයි මට තව සෙකන්ඩ් චාන්ස් එකක් තියෙනවා කියලා. තියෙන එක චාන්ස් එක, ඒ චාන්ස් එක උපරිමයෙන්ම කරන්න ඕනේ. ඊට පස්සේ රෙස් කරන්න අවස්ථාවක් නැහැ. හැමතිස්සෙම හැම ලැබෙන අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන. හැම ලැබෙන බෝලෙම 6-1ක් ගන්න කොහොමද කියලා තමයි හිතන්න ඕනේ. මම මේකේ රෙස්ට් එකක් ගන්න නැතුව දිගටම කැපවීමෙන්, උනන්දුවෙන්, මහන්සියලා වැඩ කරොත් ඕන එක්කෙනෙක්ට ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන්, සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
බෙහෙන්ම ස්තුති අද අපහා සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි මාව සම්බන්ධ කර ගැනීමට. Thank you Manoj. අද අපගේ වැඩසටහනේ කතා නායකයා බවට පත් වුණේ ඩයලොග් ඝාතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා.